සංගීත එක්ක අපි ඉන්නකොට මං හිතන්නේ ඇසේල ගැන මේ වෙනකොට සංගීත කතාව බලන කිසිම කෙනෙක්ට පැහැදීමක් නැහැ. මොකද ඇසේල තමන්ගේ දුවව කල්පන වගේ කෙනෙක්ට දෙන්න හදන්නේ තමන්ගේ බිස්නස් දියුණු කරගන්න. හැබැයි ඇසේල කරන දෙයට සේමිනෙත් පොළොන්තරම් උදව් කරනවා. සේමිනේට කොයිතරම් සල්ලි තිබුණත් සැප පහසුකම් තිබුණත් තවත් සල්ලි සැප පහසුකම් රැස් කරගන්න සේමිනෙත් ගොඩක් ආසයි කියන්නේ. අසේනිගේම වාසනාවකට තමයි මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් තාත්තලා කරන වැරදි නිසා අසේනිට වගේම මහේටත් විඳවන්න වෙලා තියෙන්නේ. දැන් අසේලගේ ලොකු උමනාවක් තියෙනවා. ඒ තමයි මහේවත් කලින් වතාය වගේ ගෙදරට ගෙනල්ලා ආයෙම සැරයක් අසේනිගෙන් ඈත් වෙන්න කියලා පැහැදිලි කරලා දෙන්න කියලා හිතන්න පුළුවන්. ඇත්තටම අසේල මේ වතාවේ මොන වගේ දෙයක් කරාවිද? ගිය වතාවේ නම් අසේල මහිව එක්කරගෙන ඇවිත් අසේනෙත් තනනකොට කල්පන් ළඟදී පොළොන්තරම් මහිව පල් කරලම දැම්මා. අඩුම තරමේ මහේට අංකල් කියන තැනවත් අසේල දුන්නේ නැහැ. අසේල්ට ඕන උනේ අසේලගේ මහිගේ තියෙන දුරස් බව පෙන්වන්න. නමුත් ඉතින් මේ දුරස් භාවය විතරක් නෙවෙයි අසේනි මහි කියන්නේත් ගැළපීමක් නැති ජෝඩුවක් කියලා පෙන්වන්න ගොඩක් උත්සාහ කළා අසේල. හැබැයි ඒ උත්සාහය අසාර්ථක වුණේ අසේනි සැකුණෙගේ සැලසුමකට අනුව මහිව ගෙන්නගෙන වේවල් කසාය දෙමින් සියල්ල පැහැදිලි කරලා දුන්න නිසා මහිට අසේනි ගැන. ඉතින් මහිගේ හිත වෙනස් කරගන්න අමාරුවෙන් හරි කටයුතු කරලා තිබුණත් මහි ටිකක්වත් සැලෙන්නේ නැතුව අසේනි එක්කම ඉන්න තීරණය කළේ අසේනිගේ ආදරේ අතාරින්න ලෝභ නිසාමයි කියලා හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් අසේනි මහි වෙන් කරන්න අසේල මේ වතාවේ මොන වගේ තීරණයක් ගනීද? ළඟදිම අසේනි සහ කල්පනගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙනවා. ඒ වගේම අසේනි මහි දෙන්නට සදහටම වෙනස් වෙන්න අසේල උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අසේල දන්නව මහිව වෙනස් කරන්න අසේනි කියලා. අසේල මේ වෙනකොට තීරණය කරලා තියෙයි අසේන්ට මහිව වෙනස් කරන්න බැරි වෙන්න දෙයක් කරන්න. අසේල මේ වතාවේ තීරණය කරાવી කියලා හිතන්න පුළුවන් කමක් තියනවා වෙනසක් නැහැ. ඉතින් අසේල කරන්නේ මොකක්ද? මේ සැරේ මහිටත් එන්න කියලා අසේල ෂෝ එකටම අසේනිගෙන් ඈත් වෙන්න කියලා සල්ලි කුට්ටියක් දික් කරයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට අපි දන්නවා ඒ තමයි ඩංකන් ගැන. ඩංකන් අනිවාර්යයෙන්ම මහීට අසේනිගෙන් ඈත් වෙන්න කියලා තර්ජනය කරයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් එක මහීගේ ගෙදර අයටත් කරදරයක් කරනවා කියලා මහීට කිව්වොත් අසේනිගෙන් මහිව වෙන් කරගන්න අසේලාට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මහී අසේනිගෙන් ඈත් වෙන්න ඒ වගේ ගිවිසුමකට නම් එන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියනවා වෙනසක් නැහැ. ඉතින් අසේල කරන මේ දේට අකමැති අය වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න යන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.